මේකේ අර්ථය තියෙනවා. සුගත කියලා කියවේ සුන්දර ගමනක් ගිය. සුන්දර ගමනක් ගිය කියන්නේ සුන්දර ගමන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගෙන නිවන කරා වැඩම කළා කියන අර්ථය තමයි මේ සුගත කියන එකේ තියෙන්නේ. යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරලා රාග දේශ මොහ ප්‍රහාණය කළා සුගත. එතකොට අපේ ශාස්ත්‍රුන් වහන්සේ සුගත බව අපි අවබෝධ කර ගන්න ඕනේ. ඊළඟ එක ලෝක විදු. විදු කියන්නේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තු. කියලා ලෝක විදු මේ ලෝකය භෞතික ලෝකේ විතර නෙමෙයි. මේ සත්ත්ව ලෝකත් අවබෝධ කරගත්තා. අද අපි අර මේ මහත්කුගේ අවශ්‍යතාවයකට දීඝනිකාය පොඩ්ඩක් බැලුවා අපි අග්ගඤ්ඤ සූත්‍රයේ. ඒකේ තියෙනවානේ අර මේ පෘථුවේ හැදෙන හැටි. ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දැන් මේ ලෝක විනාශයේදී ඒකේ පෘථුවේ විනාශ වෙද්දී මේ සත්වයන් ආලෝක බවට පත් වෙනවා කියලා. ඒකේ තේරුම තමයි මේ සත්වයන් නැති වෙන්නේ. මොන විදියකින් හරි කර්මානුරූප මොන විදියකින් හරි පවතිනවා. එතකොට කාලය ගියාම මේ ලෝකෙ හැදෙනවා කියලා තියෙනවා. මේක හැදුනට පස්සේ අර සත්‍යයන් ආලෝක බවට පත් වෙච්චා මේ ලෝකෙට පාත් වෙනවා. පාත් වෙලා මේ ආකාශයේ ඉන්නවා. එතකොට මේ පෘථුවිය මේ කිරි එක කුණු කළාම කිරි එලකිරි එලකිරි උණු කරාට පස්සේ දැන් උණු කළා අපි නිවෙන්න ආරිනවා. දුන් දඩා තිබිලා ඊට පස්සේ ටිකක් නිමිනකට මොකද හැදෙන්නේ? කිරි උඩ යෝධයක් හැදෙනවා. මේ වගේ මේ පෘථුවි යෝධයක් හැදෙනවා. හැදුනට පස්සේ මේ යෝධයෙන් එනවා කියන සුවඳක්. ඒක තියෙනවා පෙන්නලා මේ යෝධය නිකන් බටර් වගේ කියනවා. සුවඳක් එනවා කියනවා. ඊට පස්සේ මේ පෘථුවි එක්තරා අවස්ථාවක්. සුවඳක් එනවා හොඳ පැහැපත්. මේ මීපැණි වගේ රහක් කියනවා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේ පෘථිවිය ඉන්නකොට දැන් මේගොල්ලෝ මේ පෘථිවිය ආශ්‍රයෙන් ආකාශෙ ඉන්නකොට දැන් මේ සූඳ දැනෙනවානේ මේගොල්ලන්ට. සූඳ දැනෙනවා. දැනට එක්කෙනෙක් මොකද කරන්නේ? ආයාසයකින් උත්සාහයක් කරගෙන මේ යොදී මෙහෙම ගාන ඇවිදි. ගාන දිවේ ගා ගන්නවා. ගාගත්තාම යා කියනවා ශා රස. එතකොට අනිත්‍යයට උනන්දුවක් ඇති වෙනවා. මොකද්ද මේ? දැන් අපිට උනත් තියෙන දැන් අපි ඔක්කොම ඉන්න අපි නොදකපු දෙයක් නොකාපු දෙයක් එක්කෙනෙක් ගිනල්ල ඇඟිල්ල ගහලා කටේ ගහලා රස කියනවා. එතන ඔබට මොකද ඇති වෙන්නේ? අපිට පී බලන්නේ කියලා නේද? මේ වගේ අන්තිම විදිහට යනවා. අපි ඔක්කොම තියෙන විදිහට පොසිල වලින් ඔය එක එක කතන්දර හදන්නේ දැන් ඔය. ඒක මේ නමුත් මේ වරණ කවුරුවත් දන්නේ නැති විස්තර ලෝකෙ ගැන. ඊරෝසි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අර මෙහෙම දිවදාන මෙහෙම දිවා රස කීපෙන් සාලු එහෙම ඒ නිසා කියන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසායි මේ වර්ණී මිනිස්සයා රසවත් කෑමක් හම්බුණා නම් චුට්ටක් කිස්සල් කාලා රස බලන්න බලලා හරියක් කියනවා. ඒ පුරුද්දලු ඒ කියන්නේ අපි කලින් අපි ඒ වගේ தத்துவවලට පත් වෙලා ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ලෝක ගැන මේ ලෝක ගැන දසදහසක් ලෝක ගැන එක තැනක තියෙනවා ආනන්ද හැඳුරු අහනවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කකුසන්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් මේ සහස්සී ලෝක ධාතුවට සහස්සී ලෝක ධාතුව කියන්නේ හිරුසඳු දහසක් තියෙන ලෝක ධාතුවට ඇහෙන්න කතා කරලා තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඔව් මම එහෙම කිව්ව තමයි. බුදුරජාණන් වහන්සේට මේ ලෝක කීයකට ඇහෙන්න කතා කරන්න පුළුවන් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ තථාගතයන් වහන්සේලාගේ කුසලතාවේ මනින්න බෑ කියලා. දෙවෙනි වතාවක් කියනවා නේ භාග්‍යතුන් වහන්සේ ලෝක කීයකට ඇහෙන්න කතා කරන්න පුළුවන් කියලා. ඒක මයින්ඩ් බෑ කියලා.
තුන්වෙනි අවතාරණයකට කියනවා ලස්සන කතාවක් කියනවා බුදුරජාණන් වහන්සේ ආනන්දය. දැන් හිරු සඳු එළිය කරන මේ ලෝකය තියෙනවනේ. මේ වගේ ලෝක 1000ක් එකතු කරලා කියනවා චූලනිකා සහසි ලෝක 1000. ඒ 1000 වගේව 1000ක් මජ්ක්‍ධිමා සහසි ලෝක 1000. ඒ 1000 වගේව 1000ක් තිසහසි මහා සහසි ලෝක 1000. බුදුරජාණන් වහන්සේ වදලා ආනන්දය තථාගතයන් වහන්සේට ඕන මේ ඔක්කොම ලෝකවලට කතා කරන්න පුළුවන්. ඒ ලෝකවලින් එහාට උන කතා කරන්න පුළුවන්. එතකොට ආනන්ද හැඳුරු අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොහොමද ඔක කරන්නේ? කොහොමද මේ ලෝකවලට කතා කරන්නේ? දැන් බලන්න මේ මීට අවුරුදු 2500කට කලින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ කියන ආනන්දය මං ඉස්සල්ලාම මේ ලෝකෙට ඒ ලෝකවලට යවන්නේ ආලෝකය කියලා. දැන් අපිට පොඩ්ඩක් තේරෙනවා ඒක. ඒ කාලේ ආලෝකය යවුවට පස්සේ ඒ ආලෝකය යවපු දිශාවට මිනිස්සු යොමු වෙනවා කියනවා. ඊට පස්සේ මම ශබ්දයේ යවනවා කියනවා. බලන්න උන්නාසි ලෝක විදු මේ වර්තමානයේ මේ වගේ මිනිස්සු හොයාගනී මේව ටිකක් හරි මේ ලෝකෙ ගැන කියලා මේ දන්නේ නැති යුගයක. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නිරේ ගැන, තිරිසන් අපාය ගැන, ප්‍රේත ලෝකෙ ගැන. ඒකේ තියෙනවා උන්වහන්සේ උපමා දේශනා කරනවා. උපමා තමයි කෙනෙක් කාන්තාර මාර්ගයක ගමන් කරනවා.